ගේ අස්සටම වෙලා ඉන්න හින්දද මන්දා මිදුලට බැහැලා උඳු පියලේ කොළ කකුල් දෙකට පෑගෙත්තිත් මානසික වදයක් වගේ වුණා. කුමාරි හා මිසක් මං කරන්න බැහැලා වගේ. ගේ අස්සෙන් ඇහුනේ වෙන කාගෙවත් ඇනුම් පද නෙවෙයි, අම්මගේ වචන. අවුරුදු 25ක් වෙලත් හරියට අවුරුදු 14ක ළමෙක් වගේ ඔතෑනි වෙවි කාමරේට වෙලා ඉන්නම මා තුරුුණේ උසස් පෙළ ලියලා ප්‍රතිඵල එන්නත් කලින්. අප්පච්චි, අපේ පන්තියේ ළමයි ඔක්කොම කෝස් එකක් කරනවා. මාත් යන්නද ඉස්කෝලෙත් නැති එකේ? අම්මගෙන් අහලා බලන්න දුව. අප්පච්චි හැමදාම දුන්නේ අම්මගේ වචනෙට තැන. අම්මා, කෝස් එකක් කරන්න ඕනානේ. ගෙදරට වෙලා එපා වෙලා ඉන්නේ. මොන කෝස්ද ළමයෝ? ඉන්නවා පාඩුවේ ඔහොම. රිසල්ට් ආවම කොහොමත් කැම්පස් යන්න එපැයි. අම්මා ලොකු විශ්වාසයෙන් හිටියේ මං කැම්පස් යාවි කියලා. ඒත් මට විශ්වාස කරන්න බැරි මට්ටමක තිබුණේ. ඒකට හිත දෙගිඩියාවෙන් පිරිලත් තිබුණා. දවස් ඔහේ ගෙවෙතී තප්පරකට නොනැවතී කැරකෙන කොටත් මට සිද්ධ වුණේ කාමර අඩස් සිට වැටෙන්න. ගෙදර වැඩ කරන්න අතුදව්වට කෙනෙක් හිටපු හින්දා කරන්න වැඩකුත් නෑ. උපන්දින තෑගක් විදිහට අම්මා දීපු දුරකථනේ විතරයි යාන්තම් හරි සැනසීමක් කියලා දෙයකට තිබුණේ. රිසල්ට් එනකන් ගෙදර හිටපු මං එළියට බැහැලා ගියේ රිසල්ට් ආපු දවසේ. දෙවෙනි පාර ට්‍රයි කරහම් බං. යාළුවෙක් එහෙම කියද්දි තමයි පිය විලෝකෙට ආවේ. අම්මා අදනම් මාව නොමර මරාවි. විද්‍යාපීඨ දාන්න පුළුවන් බං. යාළුවෝ හිත හැදුවත් මට මැවි මැවි පෙනුණා අම්මා දුම්මල වරම අතට අරන් කෑ ගහන හැටි. ඇටෙන් පොත්තෙන් එන්න කලින් මිනිහෙක් ලෑස්ති කරගත්තනේ. ඉතින් කොහෙද විභාග පාස් කරන්නේ? ගෙදර ඇවිත් ප්‍රතිඵල කියලා කට ගන්නත් කලින් අම්මා පටන් ගත්තා. ඒ ළමයා දෙවෙනි පාර කරගනි. කෑ ගහන්න නැතුව ඉන්න නෝනා. අප්පච්චි එහෙම කිව්වහම අම්මා සමච්චලයට හිනා වෙති. අසරණ උනේ මගේ හිත. උසස් පෙළට ඇතුළු වෙලා ටිකක් කල් යද්දි හා හා පුරා කියලා හිතට ආපු ආදර කතාව අම්මගේ ඔළුවේ අත තියලා දිවුරලා නවත්තලා දැම්මට පස්සෙත් ඒකෙම අඩුපාඩු අල්ලන් අම්මා තාමත් කියවනවා. විශ්වවිද්‍යාලය යන්න බැරි වුණු දුකට අමතරව සහන්ව මතක් වෙලා ලොකු කඳුළු බින්දු දෙකක් නවත්තන්න බැරි වේගෙන් කඩාගෙන වැටුණා. අඬපන්, තව අඬපන්, එතකොට සේරම හරි. අම්මට කියවන්න ඇරලා කාමරේට රිංග ගත්තේ තවත් වෙහෙසන්න හිතක් මගේ ළඟ නැති හින්දා. මගේ ලොකුම වැරැද්ද තමයි මේකිට ෆෝන් එකක් අරන් දීපු එක. අම්මා මාව තේරුම් ගන්නවා නම්. දිග හුස්මක් එක්ක වැටෙන කඳුළු වලට එහෙම්මම කොට්ටේ එක්ක සංවාදයකට ඉඩ ඇරලා මමත් ඔහේ හිටියේ කඩන් වැටෙන කඳුළු වලින් හරි හිත නිදහස් වෙයිනි කියලා හිතාගෙන. බොය සහන්ව අමතක කරපන්. එහෙම කියන්න කියන්න මගේ හිතේ සහන් වෙනුවෙන් ඉපදුනේ නොමියෙන අපෙමක්. මැනික, දවසක ඔයා කැම්පස් සිලෙක්ට් වෙන්නම ඕනි. බලමු. බලන්න දෙයක් නැහැ. අපි ආදරය කරන එකේ ප්‍රතිඵලය වෙන්න බෑ ඔයා උසස් පෙළින් නතර වෙන්න. ඔයා යුනිවර්සිටි ගිහින් ඩිග්‍රියක් කරන් තමයි නවතින්න ඕන. එතකම් මගේ ආදරේ වාට පාර අවලල්ලක් වෙයි. සහන්ගේ වචන සියුමෙලි විදිහට ඇවිත් පපුවට ගෙනත් දුන්නේ ගැඹුරුම ඕමනාවක්. වචන සියුමෙලි වුණත් බලාපොරොත්තු වලින් පුරවන්න පුළුවන් උනේ සහන්ගේ ආදරේ පුරවපු ඒ ශක්තිමත් බැම්ම වෙන්න ඇති. බොය ලෑස්ති කරන් ඉන්නේ හොඳ එකෙක් නම් නෙවෙයෝ. අම්මා මාව දකින වාරයක් වාරයක් පාසා ඇනුම් පද කියන්න පටන් ගත්තා. හපු මොකක් සිගරට් පප්පෙක්. අයියා නිවාඩුවට ගෙදර ආවහම අම්මා එක්ක කියවනවා මට ඇහෙනවා. අයියා යුනිවර්සිටි එකේ හිටියේ එතකොට. ඒත් සහන් ගැන අයියා දන්න දන්න අයගෙන් හොයලා තොරතුරු හොයාගෙන තිබුණා. පොතට නැමිලා තිබුණත් ඔළුව
හිත යන්නේ සහන් ගැන අහන්න ලැබුණු දේවල් වලට. ඒ වචන පපුවට වේගවත් පන්දුවක් ඇවිත් වදිනවා වගේ. ඇස් කඳුළු හංගගෙන හිත ඉකිලෙන වේදනාවකින් පුරවගෙන ඉන්නේ උසස් පෙළ ලියන්න හිටපු කෙනෙක් විදිහට නෙවෙයි. ප්‍රථම ප්‍රේමයට කණකොක අඬන්න ඔන්න මෙන්න හිටපු කෙනෙක් විදිහට. මැනික, ඔයාට මාව විශ්වාස නැද්ද? ඉස්කෝලේ ළඟට සහන් ආපු වෙලාවක මගේ ඇස් අස්සට මෙබීගෙන එහෙම ඇහුවේ හිතේ තියෙන හැම සැකයක්ම එක තප්පරයකින් විනාශ කරවමින්. බාදත් අරුව හම්බුනා නේද? ඔබ පොඩි එකී කියලා කටවහන් හිටියට ඔබ පොඩි නෑනේ. එහෙනම් අහගනින්, උකන් නරක ගෑනු පස්සේ ගිහින් තියෙනවා. අනේ අම්මේ, කට තිබුණා කියලා ඔහොම කියන්න එපා මිනිස්සුන්ට. උඹේ කටපණ තියෙන්නේ මං එක්ක කියවන් එන්නනේ. උඹට බඩකුත් දීලා ගියාම උඹ එහෙනම් තේරුම් ගනි. අන්න එදාට මේ හතර සීමාවේ පස්පාගනව හැම නෙවෙයි. අම්මගේ වචන ඊයන් කොළ ගොඩක් පිච්චිලා වැක්කිරනවා වගේ මගේ පපුවත් ගින්නකින් පිරිලා ගියා. දිගින් දිගටම අම්මා කියවනවා විතරක් නෙවෙයි, සහන් ගැන එන්න එන්නම නරක ආරංචි එන්න පටන් ගත්තේ මමත් දන්න කෙන යාළුවන්ගෙන්. ඇයි ඔයා එහෙම කරේ සහන්? ආයෙමත් දවසක එයාගෙන් ඇහුවේ එයා ගැන ආපු නරක ආරංචියත් ආවට පස්සේ. එහෙම කරේ නෑ සුදු නෝනා. තවත් ගෑණියෙක්ගේ පහස හොයාගෙන සහන් ගියා කියලා ආපු ආරංචියත් එයා නිවැරදි කරන්න උත්සාහ කරේ මගෙන් ඇස් වහන් කරගෙන. මට ඔයාව ඕනේ. මගේ අත හයියෙන් අල්ලගෙන සහන් කිව්වේ වෙනස්ම විදිහකට. ඉතින් මාව නැති වුණාද ඔයාට? එහෙම නෙමෙයි, අපි යාළු වෙලා මාස පහක් වුණා. අද වෙනකන් අපි කොහෙවත් ගියාද? කොහෙවත් යන්න ඕනද ඉතින් ආදරේ කරන්න? එහෙම නෙමෙයි බබා. ඔයා සෙනසුරාදා ක්ලාස් කට් කරන්න, අපි යම් ෆිල්ම් එකක් බලන්න. හාද? ඒ ඇස් හීනි කරගෙන මූණට නැමෙති හිත ගැස්සිලා යනවා. ඉතින් හිත ඒ මත්තෙම නැහෙනවා. බලමු. එහෙම කියලා ආවත් හිත දෙගිඩියාවෙන් හින්දම හොඳම යාළුවා එක්ක විස්තරේ කිව්වේ හිත නිදහස් කරගන්න. මේ ඔබ සෙනසුරාදා ක්ලාස් කට් කරොත් බලාගන්න පුළුවන්. අන්න එදාට උඹේ මගේ යාළුකම ඉවරයි. අනේ එහෙම කියන්න එපා බං. එහෙම කියන්න එපා නෙවෙයි, මං උඹලගේ අම්මටත් කියනවා. මතක තියාගනින්. ඉතින් මට කතා කරන්න විදිහක් නෑ. සෙනසුරාදා හා හා පුරා කියලා සහන්ගේ අස්සට වෙලා ඉන්න හිටපු අවස්ථාව එහෙම්මම මගෑරෙති. සහන් මට මගේ ජීවිතිනුත් මගෑරෙන්න ඒක හේතුවක් වුණා. ඔයාගේ ආදරේ ඔප්පු කරන්න අද සුදු නෝනා. සහන් මාව එක්ක යන පන්තිය ගාවට ඇවිත් එහෙම කිව්වේ ඇස් දිහාම බලාගෙන. අනේ මට එන්න බෑ සහන්, අම්මට ආරංචි වුණොත් ඉවරයි. තමුසේ මගේ දවසම කෑවා. යාළුවගේ ගෙදර යන්න සේරම හදලා තියලා ආවේ. දැන් කොහොමද මං මූණ දෙන්නේ මිනිහට? වස නෝන්ඩියනේ. සහන් එහෙම කියද්දි මගේ හිත බයෙන් වේවුලනවා වගේ වුණා. ෆිල්ම් බලන්න කියලා කියපු එයා යාළුවෙක්ගේ ගෙදර යන්න හදාගත්තේ කොහොමද? යාළුවා මගේ දිහා බැලුවේ තියුණු විදිහට. මේ ගොන් එළදෙන ඔබ බේරුණා කියලා හිතාගනින්. හවස ගෙදර ආවහම අම්මට ආරංචි වෙලා සහන් පන්ති ගාව හිටපු එක. බෝක නවත්තලා දානවද නැද්ද? හැමදාමත් අම්මගේ කියවිල්ල ඉවසන්න බැරි තැන තවත් ඉවසන්න බැරි වේදනා කන්දක් පපුවට මරන් සහන්ගෙන තිබුණු ආදරේ හදවත ඇතුළේ සීමා මායිම් තබාගෙන සහන්ගෙන් සදහටම වෙන්නුනේ අම්මගේ ඔළුව උඩ අත තියලා දියුරලා. සහන්ගෙන උනත් ආපු තරතුරු අනුව හිත තවත් දුකෙන් පිරුණා. එදා අම්මා සැනසීමෙන් හුස්ම ගන්න ඇති. ඒත් එදායින් පස්සේ මගේ හුස්මත් සැනසීමත් නැති ගින්දරක් වුණා. පෙනිපෙනි සහන්ව නොපෙනී ඉන්නවා වගේ ඉන්න මං දරපු වෑයම අනේ දන්නවනම් කවුරුම හරි. ඇත්තමයි, මං වෙනුවෙන් ඒ එකම කෙනා හරි මං වෙනුවෙන් දුක් වේවි.
ඒත් මට කියලා කාත් කවුරුත් නෑ කියලාමයි හිත කෑ ගහ ගහ කියන්නේ. ප්‍රථම ප්‍රේමයේ වේදනා බර සමුගෙන්ම හිතේ තියාගෙන උසස් පෙළ ලියලා ගෙදරට කොටු වෙලා හිටපු මම සදාතනික නිවාස අඩස්සියට වැටුනේ හරිම දුක්බර විදිහට. ප්‍රතිඵල ඇවිත් මාස 6ක් 7ක් වුණත් මං කරන්න හදපු හැම දෙයකම අම්මා අකුල් හෙළුව මිසක් අතදීමක් කරේම නැහැ. එන සතියේ කට්ටියක් එනවා ගෙදරට, තමුන්ව බලන්න. ලෑස්ති වුණොත් හොඳයි. මොකක්? මොකුත් නෙවෙයි. මනමාලේ කෙන්නේ. මගේ උත්තර බලාපොරොත්තු නොවුණු අම්මා එතනින් පිට වෙලා ගියේ දොර රෙද්දත් ඇදගෙන. කසාද බඳින වයසකද මං ඉන්නේ? මගෙන් එහෙම ඇහුවත් මට උත්තර දෙන්න මමවත් ලෑස්ති නෑ. එතකොට කෝ මං? මාව නැති බංගස්ථාන වෙලා වගේ ඉන්නේ ඇයි මේ? අම්මා අප්පච්චි අයියා ඕසෙට ලෑස්ති උනේ මගේ කැමැත්ත ගැන අහන්නෙත් නැතුවම. අනේ අප්පච්චි, මට දැම්ම බඳින්න බෑ අප්පච්චි. අප්පච්චි තනි වෙන වෙලාවක් බලලා කිව්වේ අම්මට ඇහෙන්නේ නැති වෙන්න. බලලා හදලා තිබ්බා කියලා වැරද්දක් නැහැනේ දුවේ, නේද? අප්පච්චි අහක බලාගෙන කිව්වේ එයත් ඉන්නේ අම්මගේ වචනවලටම යටත් වෙලා හින්දා. ගෙදර ඇගේ උමනාවට ආපු මනමාලයාගේ වැරැද්දක් නොතිබුණත් මගේ හිත එතන නතර වුණේ නෑ. ඇයි, ඔබ තවත් අරූ ගැනද හිතන්නේ? ආයෙමත් වදයක් වෙන්න ගත්තා අම්මා. මට ඕන උනේ බාහිර උපාධිය කරන්න, මොකක්කෝ පාට මාලාවක් කරන්න, එක්කෝ යාළුවෝ එක්ක තරුණ වයසේ සුන්දරත්වේ විඳින්න. මගේ හැඟීම් තුට්ටුවකටවත් මායිම් නොකරන්නේ ඇයිද මන්ද ගෙදර අය. ගෙදරින් ගෙනාපු යෝජනාවට අකමැති වීමේ ප්‍රතිඵලය වුණේ මගේ විඳවීම වැටිවීම. මාස 3ක් විතර ඒ ගැනම කිය කියා වද දුන්නු අය අන්තිමට පටන් ගත්තා මාව පිට එකෙක් වගේ සලකන්න. ගෙදර අත්තුදවුවට හිටපු කෙනා අසනීප වෙලා එන්න නැතුව ඉන්න පටන් ගත්තට පස්සේ අම්මා හිටියෙම පුප්පගෙන. දෙකින් කාලකන්ණියකි බඩට ආපු දවසේ ඉඳන් කරුමේ. මේවනම් කර්මවලට ඉපදුණු එකියක්. අම්මා එහෙම කියද්දී මගේ පපුව කඩාගෙන වැටුන් නැතුව පුදුමයි. කලට වෙලාවට කන්න දෙනවා. පිම්බත් කකා ඕකසට වෙලා හිටියම හරිද? උසස් පෙළ ඉවර වෙලා අවුරුදු 6ක් වෙලා මටත් නොතෙනිම. ඒත් මං කරන්න ගියපු හැම දෙයකම ගෙදරින් අකුල් හෙළුව මිසක් මට එළියටවත් යන්න දුන්නේ නැහැ තනියම. කඳුළු එක හාද වෙන්න මට උරුම වෙන්නේ නැති කියලා හිත හැම තිස්සෙම කිව්වා. එක දවසක් දවල්ට බත් කන්න කුස්සියට ගියේ උදේට කන්න කම්මැලි හිතිලා නිකන් හිටපු හින්දා. කුමාරියා මේ වෙලාවට බින්ගේෙන් එළියට ඇවිත්. අම්මා සමච්චලයට එහෙම කියලා කුස්සියෙන් එළියට ගියේ මගේ හිත ඇතුලේ ලාවා වගේ වේදනාව ගලද්දී. පිඟාන හොදගෙන බත් එදා ගන්න බැලුවත් උයපු වලම් පිඟන් සේරම හිස්. කුමාරිහා මිලට උයන්න වැඩකාරයෝ නෑ. බෝඩින් කාරි වගේ කන වේලාවට විතරයි මූණ පෙන්නෙන්නේ. අම්මගේ වචන රිදි රිදි වේදනා තෙtti බඩගින්නට කන්න බත් ටිකක් ඉතුරු නොකර ඉන්න තරම් දරුණු උනේ කොහමද අම්මා කියලා හිතිලා වැටුණු කඳුළු අම්මටත් පේන්නේ නැති. බඩ පිරෙන වතුර ගොඩක් බීලා ඇවිත් ඇඳට වැටුනේ ඇති වෙනකන් අඬන්න. හිත හිත අඬන්න ඕන උනේ නැහැ. කඳුළු පොකුරු පොකුරු වැටුනේ නොමිලෙම. හවස් වෙනකන් අඬපු මට නිින්ද ගිහින් ඇහැරුණා වගේ තෙහෙට්ටු වුණා හොඳටම. කුස්සියට ගියේ කිරි එකක්වත් බොන්න. වතුර රත් කරගත්තට පිටි බෝතලේ තිබුණේ තැනවත් නැහැ. හැම තැනම හොයලා බැලුවම දැක්කා මිරිස් කුඩු බෝතල් දාන කබඩ් එකේ ඒක දාලා. මම් බොනවට වෙන්නේ නැති. එහෙම හිතිලා ආයෙමත් කඳුළු අලුත් උනේ වැහි පීල්ලකින් වැහෙන වැහි වතුර වගේ. තේ එකක් හදාගෙන ඒක පිව්වේ හිස් බඩට අමූර්තයක් වගේ වෙන්න ඇති. ඒත් මට ඒක ගින්දරක් වගේ. ඒ වෙනස්කම් දිගටම වෙද්දි මමත් ඒවට පුරුදු වුණා. අප්පච්චි, මට රස්සාවක් කරන්න ඕන. බලමු. එහෙම කිව්වට හැමදාම බලන් ඉන්න විතරයි වෙන්නේ. මහා හයියෙන් හුස්මක් ගත්තේ
හිත ඈත අතීතේ මතක ආවර්ජනය කරලම මහන්සි හින්දාද කොහෙද? මිදුලේ අඹ ගහ යටට වෙලා කෝපි කෝපයක් බොන්න අලුත් ආසාවකින් හිත පිරුණා. කෝපි එකකුත් හදාගෙන ඇවිත් ආයෙමත් වාඩි වුණේ අතීතේ රැඳුණු හිත මගේ ළඟට ගෙන්න ගන්න හිතාගෙන. ඒත් එක්කම අම්මා මගේ ළඟට ආවේ හැඟීමක් හඳුනා ගන්න බැරි මූණකින්. ඔබ දැන් අවුරුදු 6ක් නිකම්ම මේක ඇස්සේ ලැග්ගනේ. මේ සැරේ අපි කියන කොල්ලව බඳින්න ඕනි. කෝපි උගුරක් ඉස්මුල්ලේ ගියේ තප්පරෙන්. වාරි මාර්ගේ වැඩ කරන ළමේ අවුරුදු 28යි. අනිත් දෙයි ඒ ළමයා විතරක්. ඔබ මුස්පේන්තු නැතුව ඉඳපන්. එදාටවත් ඔය මූසලකම නැතුව. අනේ අම්මා. උඹේ කැමැත්ත අකමැත්තෙන් වැඩක් නෑ. මේ මංගල්‍ය වෙනවා. එච්චරයි. අම්මා එහෙම කියලා ගියාම කෝපි එක උගුරට පීලා දැම්මා. හැඟීමක් නැතුව ඔහේ ඉන්න මට පුළුවන් වෙයිද කසාදයක් බඳින්න? මට පුළුවන් ද දරුවෙකුට අම්මෙක් වෙන්න? ඇරත් මට පුළුවන් ද බිරිඳක් වෙන්න හරිහමං විදිහට? අම්මම මගේ හිත තලලා තියෙන්නේ. ජීවිතය ගැන ආසාව නැති කරලා තියෙන්නේ. ඉතින් කොහොමද මං අලුතින් ජීවිතයක් දකින්නේ? මටත් නොදැනීම කඳුළු පේලි දෙක පුල් තෙමාගෙන යද්දී මගේ ඇස් පිය වුණා. හිස් ඇස් වලින් හිස් අහස එක්ක මෙච්චර වෙලා එකිනෙකට බලාගෙන කරපු ගනුදෙනුව මොහොතකට නවත්තමින් පියවුණු ඇස් වලින් අඳුරක් පෙනුනත් රත් වෙච්චි කඳුළු ගලාගෙන වැටෙනවා දැනුණා. ඕන දෙයක් වෙද්දී මං බලන් ඉන්නම්. ඒත් උපදින ආත්මයක් තිබුණොත් මට, අනේ දෙවියනේ, මට මං කෙනෙක් උපද්දන්න. මට මාවත් නැතුව ඉපදුනා කියලා කිසිම තේරුමක් නැහැ. මං එහෙම හිතුවේ කඳුළු අලුත් වෙවි දෙකපුල් සිප ගණිතී. මගේ පපුව හිස් කරගෙන හයියෙන් හුස්මකුත් හිස් අවකාශයේ වෙත පා කර යවමින්